මිනි චැනලත් එකතු වෙන්න ඔයාලා හැමෝම ආයුබෝවන් කියලා පිළිගන්නවා. ඔබ සමාජ මාධ්‍ය සැරිසරන කෙනෙක් විදිහට මේ රූප රාමුවල ඉන්න තරුණයාව ඔබ සමහර විට දැකලා තියෙනවා. තරණමත් ඔයාලා දන්නවා ඇති. මේ තමා මෙතෙක් ලෝක කුසලාන තරංගාවලියක අවසාන මහා තරඟයට සහභාගී වෙච්ච ලෝ ලාබාලම ක්‍රීඩකයා. එහෙම නැත්නම් ලෝ ලාබාලම තරුණයා. ඉතින් අද මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කවුද මේ අපූර්ව තරුණයා කියලා. තාමත් අපි ද මිනි චැනලත් එක්ක එකතු වෙලා නැත්නම් පල්ලේ දෙන රතුපාට subscribe button එක click කරලා අපේ චැනලත් එක්ක ඔයාලට එකතු වෙන්න පුළුවන්. මේ වගේ අලුත් වෙනස් අමුතු වීඩියෝ හැමදාමත් අපි ඔයාලට ගේන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් අපි යමු කතා කරන්න කවුද මේ අපූර්ව තරුණයා කියලා. ඉතින් මේ අපූර්ව ක්‍රීඩකයාගේ නම තමයි රමේෂ් බන්දු ප්‍රඥානන්ද. මොහු උපත ලබන්නේ ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ චෙන්නයි නගරේ. සාමාන්‍ය පවුලක තමයි උපත ලබන්නේ. ඉතින් තමන්ට තිබ්බ ආසාවත් එක්ක දක්ෂතාවත් එක්ක මොහු චෙස් ක්‍රීඩාවට යොමු වෙනවා පොඩි කාලෙදිම. ඉතින් මේ තරුණයා 2013 දී, ඒ කියන්නේ මොහුට වයස අවුරුදු 7ක් වෙද්දිම තමන්ගේ පළමු ශූරතාව ලබා ගන්න සමත් වෙනවා. ඒ තමයි වයස අවුරුදු 8න් 15 යොමු චෙස් ශූරතාව දිනා ගැනීමත් එක්ක, ඒ ශූරතාවය ලබා ගැනීමත් එක්ක ෆයිට් මාස්ටර් කියන ගරුනාමයත් ලැබෙනවා වයස අවුරුදු 7ෙදිම. ඉතින් පොඩි කාලෙදිම මෙයා මෙයාගේ චෙස් ගමන ආරම්භ කරලා අනාගතේදී මෙයා මොන වගේ කෙනෙක්ද වෙන්නේ කියලා ඔප්පු කරලා තියෙනවා. ඉතින් මේ විදිහට තමන්ගේ ගමන ආරම්භ කරපු මොහු වැඩි කල නොයවා අවුරුදු 10ෙදි, ඒ කියන්නේ 2016 දී ඉතිහාසයේ ලාබාලතම චෙස් මාස්ටර් බවට පත් වෙනවා. එතනනුත් නවතින්නේ නැති මේ තරුණයා 2017 දී නොවැම්බර් වල පැවති ලෝක චෙස් කනිෂ්ඨ ශූරතාවයේදී ලෝකයේම 4 වෙනි ස්ථානය ලබා ගනිමින් සාමාන්‍ය චෙස් තරඟකරුවන්ට ලැබෙන ලොකුම ගෞරව නාමයක් වෙන එහෙම නැත්නම් ග්‍රෑන්ඩ් මාස්ටර් කියන සම්මානය දිනා ගැනීමට මොහු සමත් වෙනවා. ඊට පස්සේ 2018 අප්‍රේල් මාසේ ග්‍රීසියේ හර්ට් ලියෝන් ෆිෂර් අනුස්මරණ තරඟාවලියේදී දෙවන ස්ථානය ලබා ගන්නවා. ඒ වගේම 2018 කියන්නේ වයස අවුරුදු 12 ඉතින් මේ වගේ අඩු වයසකදී එවකට ලෝක ශූරයෙක් වුණු ලූකා මොරෝනි කියන ශූරයාව පරාජය කරමින් වයස අවුරුදු 12 ඒ වගේ අඩු වයසකදී ඒ ශූරයාව පරද්දපු දෙවන ලාබාලතම තරුණයා බවටත් මොහොපත් වෙනවා. ඉතින් මේ විදිහට ජයග්‍රහී මාවතේ ගමන් කරමින් ඉන්න මේ අපූර්ව තරුණයා ඊට පස්සේ කරන්නේ 2018 මේ තරුණයා විසින් එවකට ලෝක ශූරයෙක් වෙච්ච ලියෝන් මාස්ටර්ට තරඟයක් සඳහා විවෘත තරඟයක් සඳහා ආරාධනා කරන ස්පෑන් වලට. ඉතින් මේ තරඟයේ පොඩ්ඩක් විශේෂයි. මොකද මේ තරඟයේ වට කිහිපයක් පැවැත්වෙනවා. ඒ වට කිහිපයේදී දෙදෙනා අතර ලොකු ෆයිට් එකක් වෙනවා. පළමු වටේ මේ තරුණයා ජයග්‍රහණය කරනවා. හැබැයි ඊළඟ වට තුනම දෙදෙනාගේම ලකුණු සමාන වෙලා එහෙම නැත්නම් ඉතුරු වට තුනම ඩ්‍රෝ අවස්ථා තුනක් බවට පත් වෙනවා. අවසාන වටේදී නැවතත් ලියෝන් මාස්ටර් විසින් මේ තරඟයේ ජයග්‍රහණය කළා. මේ තරුණයාව පරාජය කරලා සමස්ත තරඟාවලිය ජය ඔහු ලබා ගන්නවා. ඉතින් ඊට පස්සේ එතනින් නැවතෙන්නේ නැති මේ අපූර්ව තරුණයා 2019 ජූලි වලදී ඩෙන්මාර්කයේ ප්‍රති ශූරතාවලිය, ඊට පස්සේ 2021 අප්‍රේල් වලදී ඔයාලට මතක ඇති කොරෝනා සීසන් එකේ chess24.com කියන සමාගම විසින් සංවිධානය කරපු ඔන්ලයින් ටූර්නමන්ට් එක ජයග්‍රහණය කරනවත් එක්කම මොහුට අවස්ථාවක් ලැබෙනවා මීළඟට තියෙන මෙල්වෝට චැම්පියන්ෂිප් එක සඳහා සුසුකම් ලබා ගන්න. ඉතින් මේකෙදී ටේමෝ, ඩච්චෝ, ක්‍රිස්ටෝ මේ වගේ ශූරයන් පරාජය කරමින් අවසානයේ ජෙහාන් සෙබස්තින් සහ එවකට ලෝක ශූරලා හිටපු මැගනස් සමග තරඟ කරලා ඒ තරඟත් ජය පරාජයකින් තොරව අවසන් කරනවා. ඉස්සරහට අපි බලමු මොකද වෙන්නේ කියලා. ඉතින් මේ තරගයෙන් පස්සේ 2022 පෙබරවාරි වල ආයත ඔන්ලයින් චෙස් ටෝර්නමන්ට් එකක් තියෙනවා. ඒ ටෝර්නමන්ට් එකේදී අපි අර කලින් සඳහන් කරපු ලෝක ශූර මැගනස් කාල්සන්ව පරාජය කරපු 3 වෙනි ජයග්‍රාහකයා බවට අපේ මේ අපූර්ව තරුණයා පත් වෙනවා. ඉතින් කලින් මැච් එක ජය පරාජයකින් තොරව අවසන් වුණත් මේකෙදී මේ අපේ අපූර්ව තරුණයා එවකට ලෝක ශූරයාව පරද්දලා ජයග්‍රහණය කරනවා. මෙතනුත් නවතින්නේ නැති මේ තරුණයා ආයෙත් 2022 මැයි මාසෙදී නැවතත් මේ ලෝක ශූර මැක්සන් කල්සන් කියන ලෝක ශූරයාව නැවතත් මොහු පරාජය කරනවා. ඊළඟට 2022 පැවති ATX ක්‍රිප්ටෝ කප් ටෝර්නමන්ට් එකේදී නැවතත් අපේ මේ අපූර්ව තරුණයා විසින් මේ ලෝක ශූර මැක්සන් කල්සන්ව නැවතත් 3 වතාවක් පරාජය කරනවා. ඉතින් ඒ තරගාවලිය අවසන් වීමත් එක්ක මැගසන් කල්සන්ට පස්සේ ඊළඟ තන අපේ මේ අපූර්ව තරුණයාට ලැබෙනවා. ඉතින් මේ විදිහට නැවත නැවතත් ජයග්‍රහී මාර්ගයේ ගමන් කරන මේ තරුණයා අවසානයේදී මේ අවුරුද්ද, එහෙම නැත්නම් අපි මේ ගෙවන අවුරුදු 23 වෙනි අවුරුද්ද පටන් ගන්නත් එක්ක ජනවාරි මාසෙදී එවකට බ්‍රෑන්ඩ් මාස්ටර් ශ්‍රේණිගත කීම්වල නමක් දරාගෙන හිටපු ඩින් ලිරන්වත් පළමු වතාවට පරාජය කරනවා. මේ විදිහට ජයග්‍රහී මාර්ගයේ ගමන් කරපු මේ තරුණයා අවසානයේදී අපි ලෝකෙම දැනගන්න පටන් ගන්නනේ මේ අවුරුද්දේ මීට දින කිහිපයකට කලින් පැවති 2023 චෙස් ලෝක කුසලාන තරඟාවලියේදී 18 හැවිරිදි අපේ මේ අපූර්ව තරුණයා මෙතෙක් ලෝක කුසලානයක අවසාන මහා තරඟයට සහභාගී වෙච්ච ලාබාලතම තරුණයා විදිහට මේ තරඟය නියෝජනය කරන්න සමත් වෙනවා. අවසන් පූර්වීය තරඟාවලියේදී ෆැබියානෝව පරාජය කරමින් අවසන් මහා තරඟයට එළඹෙන්න සමත් වෙනවා. ඉතින් මෙතෙක් චෙස් ලෝක කුසලානයක අවසන් මහා තරඟයට එළඹිච්ච ලාබාලතම ක්‍රීඩකයා, එහෙම නැත්නම් අවුරුදු 18න් පළමු ක්‍රීඩකයා බවට අපේ මේ අපූර්ව තරුණයා පත් වෙනවා. ඉතින් තමිල්නාඩුවේ ඉපදිලා මේ විදිහ දිග ගමනක් ඇවිල්ලා අවසානයේදී ලෝකෙම දන්න කෙනෙක් බවට, ලෝක මිනිස්සු ආදරය කරන ක්‍රීඩකයෙක් බවට අපේ මේ අපූර්ව තරුණයා පත් වෙනවා. ඉන්දියානු ඉතිහාසය ගත්තට පස්සේ විශ්වනාන්දන් ආනන්ද කියන ක්‍රීඩකයාට පස්සේ
ලෝක අවසන් චෙස් මහා තරගාවලියක අවසන් තරගයට සහභාගීවෙච්ච දෙවනි ඉන්දියානු වෙන විදිහටත් මේ අපේ අපුරු තරුණයා පත් වෙනවා. තාමත් වීඩියෝ එක ඉවර නැහැ. මොකද දැන් තමයි හොඳම හරිය. ඉතින් මේ අවසන් මහා තරගයේදී අපි මෙතෙක් වෙලා කතා කරපු මේ වීඩියෝ එක ඉවරනකම් බලපු ඔයා දන්න මේ අපුරු තරුණයාගේ යාළුවා ඒ තමයි මැක්සන් කාල්සන් කියන ශූරවයා තමයි මොහුට මේ අවසන් මහා තරගයේදී හම්බෙන්නේ. ඉතින් අවාසනාවකට මේ තරුණයා අවසන් මහා තරගයේ ඒ ලෝක ශූර මැක්සන් කාල්සන් ඉදිරියේ පරාජය වෙනවා. හැබැයි අවසන් මහා තරගයේ පරදුනාට ඊළඟ අවුරුද්ද පැවතෙන 2024 ලෝක කුසලාන චෙස් තරගාවලිය සඳහා මොහුට අයදුම්පත මොහුට සහභාගී වෙන්න සුදුසුකම් ලබා ගැනීමට අපේ මේ තරුණයා රාමේශ්වරන් පද්දනම් කියන මේ අපූර්ව තරුණයා සමත් වෙනවා. ඉතින් මේ විදිහට තමයි මොහුගේ ජයග්‍රහී ගමන ගෙවෙන්නේ. මේ අපූර්ව තරුණයා ගැන මේ වීඩියෝ එක ගැන ඔයාගේ අදහස පල්ලෙහාන් කමෙන්ට් කරලා යන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ වීඩියෝ එක හොඳනම් ලයික් කරන්න, මේක ඔයාලගේ යාළුවන්ට පෙන්වන්න ඕන නම් ෂෙයා කරන්න. මේ වගේ වීඩියෝස් මේ වගේ අමුතු අලුත් අපූර්ව වීඩියෝස් වල හැමදාමත් බලන්න කැමති නම් පල්ලෙහා තියෙන රතු පාට subscribe button click කරලා channel එකත් එකතු වෙන්න. ඉස්සරහට එන මේ වගේ වීඩියෝස් ඔයත් වලන් නරඹන්න පුළුවන්. එහෙනම් මේ වගේ වෙනස් අලුත් අපූර්ව වීඩියෝ එකක් හම්බ වෙනකම් ඔයාලා හැමෝටම සුබ දවසක්.